ආයිබෝන් මම මේ බලබල හිටියේ ජීවිතය ගැන කොහොමද කතා කරන්න කියලා. ඔබේ ජීවිතය කොහොමද? හැබැයි ඔබට සාපේක්ෂව උත්තරයක් දෙයි, හොඳයි ජීවිතේ, හොඳයි හොඳින් ගෙවෙනවා කියලා. හැබැයි ඒක හැමෝටම ඒ උත්තරේ අදාළද? ජීවිතේ හොඳ සහ නරක තීරණය වෙන්නේ තමන්ට සාපේක්ෂවනේ, එහෙම නැත්නම් තව කෙනෙකුට යම් දෙයකට සාපේක්ෂව. ඒ හින්දා තමන්ට හොඳ දෙයක් තව කෙනෙකුට නරක වෙන්නත් පුළුවන්, තව කෙනෙකුට නරක දෙයක් තමන්ට හොඳ වෙන්නත් පුළුවන්. එහෙම තමයි හොඳ නරක තීරණය වෙන්නේ සාපේක්ෂ දෙයක් නිසා. අපි ජීවිතය ගැන කතා කරන දවසනේ සිකුරාදා නුගසෙවණි මේ අපි ආරම්භ කරන්නේ සිකුරාදා නුගසෙවණ. කිව්වත් වගේ අපි කෙනෙකුගේ ජීවිතයකට එබිලා ඒ ජීවිතෙන් යමක් අරගෙන ඔබේ ජීවිතයටත් යමක් දෙන්න උත්සාහ කරන දවස සමයි සිකුරාද දවස. අපි කතා කරන්නේ ජීවිතය ගැන. අදත් එහෙම අත්දැකීම් ගොඩක් තියෙන එක ජීවිතයකට එබිලා ඒ ජීවිතෙන් ගොඩක් දේවල් ගන්න තියෙන සමහරට පුදුම වෙයි. මෙහෙම වැඩ කරනවාද, මෙහෙම දේවල් ඒ ජීවිතවල තියෙනවද කියලා කෙනෙකුට පුදුම නොවෙන්න හේතුවක් තියෙන්නත් පුළුවන්. එහෙමනම් අපි එහෙම ජීවිතයකට එබෙමු, බලමු මොනවද ඉන්න අපිට ගන්න පුළුවන් කියලා. ඇයගේ නිර්මාණ මම මේ විදිහට හඳුන්වලා දෙන්නම්. ඇය නවකතා 30ක් විතර අපි වෙනුවෙන් ලියපු ලේඛිකාවක්. ඔබ කියවලා ඇති හැන්දෑව, අග්නි, වරාමල්, සංග්‍රාමය, පරඬැල්, වාලුකා, සරුංගල්, කොමඩු ඇටය, පුලිඟු, නිකිනි, මේ වගේ නවකතා 30ක් විතර ඇය අපි වෙනුවෙන් රචනා කළා. ඒ අතරින් සංග්‍රාමයේ කෘතියට ගොඩගේ සම්මානය හම්බ වෙනවා. වරාමල් කෘතියට අත්පිටපතට ඩී.ආර්. විජේවර්ධන සම්මානය හම්බ වෙද්දී පොතට විද්‍යෝදය සාහිත්‍ය සම්මානය ලැබෙනවා. පරඬැල් කෘතිය ස්වර්ණ පුස්තක සම්මාන උළෙලේ හොඳම කෘති පහ අතරට, අවසන් කෘති පහ අතරට ඇතුළත් වෙනවා. වාලුකා කෘතිය ස්වර්ණ පුස්තක සම්මානයේ හොඳම කෘති 12 අතරට ඇතුළත් වෙනවා. ඇගේ නවකතා ඇසුරෙන් ටෙලිනාට්‍ය කිහිපයකුත් අපේ රටේ නිර්මාණය වෙනවනේ. අපි නම් විදියට බැලුවොත් ඔබට මතකයි, කවිය නුඹ, එරන් ලන්දු, වියසිදුර, ගිරිකුල, මද්දහන, හැන්දෑව, මේ වගේ ටෙලිනාට්‍ය කිහිපයක් නිර්මාණය වේ. චිත්‍රපට ඔබට මතක නම් රංකොල්ල චිත්‍රපටය, සංග්‍රාමයේ චිත්‍රපටය ඇගේ කෘති අතරින් නිර්මාණය වෙන්නේ. ඔබට යම් අදහසක් ඇති තවමත් තිරගත නොවුනත් චිත්‍රපට පිළිබඳව ඇතැම් තැන්වල කතා බහ කරන නිසා. ඇයගේ මව එච්.එම්. නන්දාවති, පියා මුදියන්සේ දිසානායක. ඇය තවමත් අපි මේ කතා කරන කොළඹට වඩා කිලෝමීටර් 200ක් විතර ඈත දුෂ්කර සේනපුර කියන මහවැලි ගම්මානයේ තමයි ජීවත් වෙන්නේ. ඔබ ඇයව දැකලා ඇති, ඔබ ඇයව කියවලා ඇති. අදටත් ඇය ජීවත් වෙන්නේ මේ අපි කතා කරන මැදිරියේ ඉඳලා කිලෝමීටර් 200ක් විතර එහා සේනපුර. ඊයේ රෑ ඉඳලා ඇවිල්ලා අද උදේ ඔබට මේ විදිහට කතා කරන්නේ ජීවිත අත්දැකීම් බෙදා හදාගන්නේ ඇය, දිසානායක මුදියන්සේලාගේ ශාන්ති දිසානායක. ආයිබෝවන්. ආයිබෝවන්. හඳුන්වා දෙන්න ගොඩාක් දේවල් තිබුණා කියන්න. එහෙම කියන්න තරම් දේවල් තියෙන නිසා අත නොහැර කියන්නම හිතුණා ශාන්ති දිසානායක මාත්මිය. ඔබතුමියලා මේ අර මම කිව්වා වගේ සේනපුර මහවැලි ගම්මානවලට පදිංචියට යන එකේ ඉඳලම ජීවිතේ කතාවක් තියෙනවා නේද? ඔව් ඇත්තටම. මොකද අපි කිරියත්තල ගිරියම්මල තමයි මේ ගෞජනපදී ඉඳන් හම්බෙලා ආවේ. ඒ කියන්නේ අපි අම්මල තාත්තල පුංචි කාලේ ඒ දරුව අතින් කටින් එල්ලගෙන. ඉතින් මං හිතන්නේ ඒක කියන්නේ මිනිස් ජීවත් වෙලා ඉන්න පරිසරයෙන් වෙනස්ම පරිසරයකට ඇවිල්ලා කියන අර මුල් උදුරලා වෙනම තවන් කරනවා වගේ වැඩක් මේක. මේ කියන්නේ ගෞජනපද කියන්නේ ගමක් නෙමෙයි, නගරයක් නෙමෙයි, සම්ප්‍රදායික ගමට වඩා ගොඩක් වෙනස්. ඉතින් ඒ නිසා මේ මං හිතන්නේ මට වෙනස්ම අත්දැකීමක් තියෙනවා, يعني ගම සම්බන්ධනොත්. ඔව්. ශාන්ති සනායක මාත්මිය තාත රැකියාවක් කළාද? මෙහෙමයි, දැන් තාත්තා يعني මුලින්ම ගොවිතැන් කරා, ඊට පස්සේ ව්‍යාපාරිකයෙක් විදිහට දිගටම يعني මේ දකින රූපරාමුත් එක්ක කතා කරන්න මට හිතෙනවා. මේ ඔබතුමියගේ ගම මේ බොහොම සුන්දර දසුන් පාරයාලි මාරු වෙනවා, දකින්න සුන්දර සත්තු, ලස්සන පරිසරයක්.
මේ සේනපුර නේද? ඔව් මේ කියන්නේ අපි කිරියත්තල කිරියම්මල එද්දී නම් මේක කැලයක් සුද්ධ කරලා අලුතෙන්ම හදපු මේ ගොවි බිමක් ඒගොල්ලන්ට අක්කර 8ක් හම්බුණා. ගොඩින් 3ක් සහ මඩින් 5ක් ගෙවල් හම්බුණා. ඉතින් මට මතක ඉස්සර කිරියත්ත කියනවා මේ එයාලා එනකොට මේ වර පන්දුරු වලින් ඒ ගෙට යන පාර වැහිලා කැත්තක් කරගෙන වර පන්දුරු කපමින් තමයි ආවි කියලා. ඉතින් ඒ වගේ දේවල් පුංචි කාලේ ඉඳලා අහලා තියෙනවා. ඇත්තටම මම හිතන්නේ ඒක හුඟක් වෙනස් අත්දැකීමක් ජීවිතයට. ඔව්. මේ ඔබතුමගේ පවුලේ සහෝදරයෝ දෙන්නයි සහෝදරියයි. ඔව්. ඔබතුමිය වැඩිමල. ඔව් මම වැඩිමල. කිරියත්තලයි ගෙදර ගිහිල්ලා නවත්තනවා පුංචිම කාලේ. ඔව් ඇත්තට මේක උනේ මෙහෙමයි. මොකද මායි මල්ලි අතරේ පරතරය ගොඩක් අඩුයි. ඉතින් ඒ නිසා මේ කියන්නේ තාත්තට ව්‍යාපාරිකයෙක් ඉදිරියේ ලොකු හිණයක් තිබුණා. සාර්ථක ව්‍යාපාරිකයෙක් වෙන්න. ඉතින් ඒ නිසා අම්මට ඒ තාත්තට උදව් කරන ගමන් පොඩි දරුවෙක් හදා ගන්න, කියන්නේ දරුව දෙන්නම පොඩි නිසා මාව නිතරම කිරියම්මලා ගෙදරට යවන්න සිද්ධ වුණා. ඉතින් ඒ නිසා මම අර ව්‍යාපාරික පවුලකින් බැහැව සාමාන්‍ය ගොවි ගෙදරක් ක අත්දැකීම් ලැබුවේ කිරියම්මලා ගෙදරින් තමයි. ඔව්. ඒත් එක්කම දැන් ඔබතුමිය ගිය ජීවිතයේ ගෙවුණු ජීවිතයේ කිරියත්තල කිරියම්මලාගේ ගෙදරත් සේනපුර වගේම පරිසරයක්ද? ඔව් මේකත් ගොවි ජනපදෙම තමයි. අර කියන්නේ දැන් අපේ පවුලේ අපි කඩයක් එක්ක ඒ ව්‍යාපාරික පසුබිමක් තිබුණාට කිරියම්මලා ගෙදර තිබුණේ ගොවි පරිසරයක්. කුඹුරු හේන්‍යායවල් මේවත් එක්ක ඉතින් අර ඇත්තම ලෝක දෙකක්. ඉතින් මට මම අර ලෝකෙන් අර කිරියම්මලාගේ ඒ සාමාන්‍ය ගෙදරක ස්වභාවය මම අද්දුටුවේ කිරියම්මලා ගෙදරින්. දැන් මම හිතන්නේ දශක 4ක සියවස් භාගයක විතර අතීතයක් සමහර වෙලාවට මේ ඒ කාලේ තමයි මතකයි. ඒ කාලේ කියලා කියන්නේ මගේ ගොඩ කාලේ. ඔව් ඒ පුංචි කාලේ ගම ඒ සුන්දර පරිසරය දැන් වෙනස් වෙලාද තාම මේ මතකෙන්නම? ඔව් ඇත්තටම මේ කියන්නේ දැන් අපේ මේක සම්ප්‍රදායික ගමක් නෙමෙයි. ඔව්. ඒ කියන්නේ ඒ තිබිච්ච කැලේ ලිපිලි කරලා අලුතින්ම හදපු බිමක්නේ. ඒ නිසා ඉතින් අර සම්ප්‍රදායික ගමක තියෙන සුන්දරත්වයට වඩා මේ අර කුඹුරු යායවල් ඒවත් එක කියන්නේ අර මොකද මම හැමදාම මට දැන් දැක් තමයි මම ඉන්නේ ගමකත් නෙමෙයි නගරයකත් නෙමෙයි මේ වෙනම පරිසරයක් කියන එක. මේක ගොව ජනපද කියන්නේ වෙනම චූල සංස්කෘතියක් වෙනම පරිසරයක්. පතුමාවක් වල දූවිලි අතරේ අපගේ ඉපැරණි පිය සටහන් ඇත. පතුමාවක් වල දූවිලි අතරේ අපගේ ඉපැරණි පිය සටහන් ඇත. දොළ මත දිදුලන පෙන පිඬු අතරේ අපේ කතාවේ කෙටි පටුනක් ඇත. මේ ගුරු පාරේ මේ දොළ අයිනේ අපේ රහස් ඇත සැඟවිලා. අපේ රහස් ඇත ලියවිලා. මේ සුන්දර මතකත් එක්ක ශාන්ති මහත්මිය අපි ඇවිදිමුකෝ වින්කලේ සැලුන් එකේ සිල්ලර බඩු කඩේ. ඔව් ඇත්තටම කියන්නේ අපේ තාත්තට තිබුණා කියන්නේ ඒ යුගයට සාපේක්ෂව අලුත් අදහස්. ඒ කියන්නේ එයාට ඕන වුණා දැන් අපි අද මේ සුපර් මාකට් කියන සංකල්පේ ඒ වගේ එකම වහලක් යට පරිභෝගිකයට අවශ්‍ය හැම බඩුවක්ම ගන්න හැම සේවයක්ම ලබා ගන්න පුළුවන් විදියට ඒ නිසා තමයි එහෙම මේ ඒ හැම දෙයක්ම කරන තාත්තා මේ උත්සාහ කරේ. ඒ නිසා ඉතින් මට ඒක 1960 ගණන් වල වගේද 70 ගණන් වල 70 ගණන් වල 70 දශකයේ. ඔව් ඉතින් ඒතර මට ඒ නිසා අර ලොකු ඉඩක් ලැබුණා. ඒ හැමතැනම මම පොඩි ළමයෙක් ඉදිරිය ඇවිල්ලා ඒතර නොඑක් මිනිසුන් මට මුණ ගැහුණා. තේ කඩේ ඒතර වින්කලය ඒතර ලොන්ඩ්‍රියකුත් තිබුණා. දැන් සාමාන්‍ය ගමකට ලොන්ඩ්‍රියක් සහ තේ කඩයක් කියන එක ඒ කාලෙදී එච්චරම මේ ගැලපෙන දේවල් කියලා හිතුවේ නැහැ.
මොකද මිනිස්සු මේ සල්ලි දීලා රෙදි හොද ගනින්ද කියන්නේ ගොවි ජනතාවක් නින්නේ. ඉතින් ඒ වගේ අර එහෙම මේ අලුත් සංකල්ප තාත්තා ළඟ තිබුණා. මොකද ඒවා මේ ඒවා අභියෝගයක් විදිහට බාර ගත්ත මිසක් මේ ඒක සාර්ථක වෙයිද අසාර්ථක වෙයිද කියලා මේ එහෙම බය වුණේ නැහැ. බය නැතුව මේ අලුත් දේවල් වලට අත ගැහුවා. දැන් තාක්ෂණය අතින් ගත්තත් ඉස්සලම රූපවාහිනී ගමට ගෙනාවේ තාත්තා. ඒතර ඉස්සලම දුරකථනේ ලබා ගත්ත තාත්තා. ඒ වගේ තාක්ෂණයට ලොකු ඇල්මක් තිබුණා. ඉතින් මට ලැබිච්ච වාසිය තමයි මම මේ හැමතැනම කියන්නේ ළමයෙක් විදිහට නිදහසේ දුව පැනවිදිමින් අර ඒ නොයෙක් මිනිසුන් ඔවුන්ගේ කියන්නේ මිනිස්සු දකින්න මට පුළුවන් වුණා සහයතුරු කරන්න. ඒක ලොකු දෙයක්. පස්සේ කාලෙක මට ඒක ලොකුම අත්දැකීමක් වුණා. ඔව්. හැබැයි දැන් ඒ කාලේ ලොන්ඩ්‍රියක් ගමට එනකොටත් තමන්ගේ රෙදි තව කෙනෙකුට දීලා හොද ගනීද කියලා හිතෙද්දි හැබැයි සල්ලි දීලා වතුර බොන්න වෙයි කියලා ඒ කාලේ හිතන්නම නැතුව ඇති හැබැයි. නෑ ඇත්තටම නැහැ. ඔව්. අද වෙනකොට ඒ තත්වෙටම පත් වෙන්න උනානේ නේද? ඔව්. ඒක ඉතින් කාලය සහ අර ඒකාදකට මිනිසා මුණ දෙන කේද වාචකයක් කියලා හිතනවා. ඔව්. මේ මුලින්ම පාසල් ගියේ යායහයි දුටුගැමුණු මහාවිද්‍යාලයට. කටියව යායහයි දුටුගැමුණු කටියයි. මේ ඒ කාලේ නේද ලියලා අහුනේ? ඔව්. මොකද මං ඉස්කෝලේ යද්දිත් මම අකුරු දැනගෙන හිටියා. මේ තාත්තගේ මේ තාත්ත ළඟ හිටපු තාත්‍ර උදව් කරමින් හිටපු ජයසිංහ මාමා මට කියන්නේ හොරෙන් අකුරු කියලා දුන්නා. ඉතින් ඒ නිසා ඉස්කෝලේ ගියාම මට මතකයි හුඟක් වෙලාවට මේ ලොකු පන්ති ළමයි මට කියලා පොත් කියව ගන්නවා. ඉතින් මේ කීයේ වසරේ විතරද? ඉතින් මේ හොඩිය පන්තියේ විතර. ආ. මේ එයාලා මට එක එක දවසට එක එක පොත් දෙනල් ඉන්ටර්වල් එකේදී කියවන්න දෙනවා. මට මේක හරිය හිරි හරියක් වුණා. ඉතින් ඒගොල්ලෝ හරි ආසයි මේ පොඩි ළමෙක් කොහොමද මේ පොත් කියවන්නේ කියලා. ඉතින් ඒක කියන්නේ අමතක නොවන අත්දැකීමක්. ඒ කියන්නේ මේ මේ හොඩිය පන්තියේ ඉස්කෝලේ යන කාලෙම ඔබතුමියට පොත් කියවන්නත් පුළුවන්. ඔව් කියවන්න ලියන්න මට පුළුවන් වෙලා හිටියා. ඔව්. ඉතින් ඒක අර අපි දෙන්නගේ අර රහස් අධ්‍යාපනයට පින් සිද්ධ වෙන්න. ජයසිංහ මාමගේ. ඔව්. දැන් මේ තාත්තා වැඩ කරලා මහන්සි වෙලානේ ගෙදර එන්නේ. ඔව්. ඔබතුමිය ලියනවා. සමහර වෙලාවට ඒ කාලේ ලියන කියන දේවල් වලට වැඩිහිටියෝ කැමතිත් නැතුව ඇතිනේ. නෑ මෙහෙමයි දැන් අර ඉස්සල්ලා අර ඉස්කෝලේ අර කවියක් ලියලා ගුරුතුමියට අහුවෙලා ඒක විදුහල්පතිවරයා දක්වා ගිහිල්ලා හැබැයි මට දනුවම් කරේ නැහැ. මේ විදුහල්පතිවරයා ඒ කවිය කියවලා මේ රැස්වීමකදී අගය කරා. ඉතින් ඒක රාජපක්ෂ කියලා විදුහල්පතිතුමා. ඉතින් මේ මං හිතන්නේ මම මෙතනට දැන් අද ඉඳත් ඒක එක හේතුවක් මුලපිරීමක්. ඉතින් අපේ තාත්තා හරි කැමති කියවන්න. තාත්තා හුඟක් පොත් කියවපු කෙනෙක්. ඒ නිසා තාත්තගේ විරුද්ධත්වයක් තිබුණේ අර කිරියම්මල කිරියම්තලාගේ තමයි තිබුණේ මේ පොත් කියවීමෙන් අකුරු ඉගෙනීමෙන් විශේෂයෙන් ගෑල් ළමෙක් නරක් වෙනවා කියන අදහස. ඔව්. හැබැයි කොච්චර මාංශලාවත් ඔබ ලියනේවා තාත්තා කියවුවනේ. ඔව් තාත්තා. මොකද මම මේ රැට මට මතකයි කිමිල්ලාම්පු එළියෙන් තමයි මේ ලිව්වේ. ඉතින් මම ඒක ටිකක් තාම හරි කවි හරි ලියලා ඉවරනකම් මම හුඟ පොඩි කියන්නේ තුනේ පන්ති විතර මේ තාත්තා හැරිලා ඉන්නවා. ඉඳලා මේ තාත්තා මේක ඉස්සල්ලාම කියවනවා. කියවලා ඉතින් හරියට අගේ කරනවා මේ නිකන් ලෝකෙ තියෙන විශේෂම නිර්මාණය වගේ. ඉතින් ඇත්තටම එහෙම නෙමෙයි මේක හරි මාදුනික. ඒ කාලේ තුන දෙයක් නෙමෙයි කියලා. නෑ මම කියන්නේ දැන් මට හිතෙනවා එහෙම. මේ ඒවට තාත්තා ඒක අසීමිතව අගේ කළා. ඉතින් ඒක හේතුවක් තමයි දිගටම ලියන්න. දැන් මේ
තාත්තල අම්මලා දරුවන්ට උගන්නන්න සෑහෙන මහන්සිනා නිශාන්ති මහත්මිය. දැන් ශිෂ්‍යත්ව විභාගය වගේ එකකදී මේ දරුවට වැඩි මහන්සි වෙන්නේ අම්මලා. අම්මලාගේ විභාගය කියලා ශිෂ්‍යත්ව විභාගයට කියන්නේ. ඒ කාලේ කොහොමද ඔබතුමියව මහන්සි කෙරෙව්වද? තාත්තා හිතුවේ ශාන්ති දූ ශිෂ්‍යත්වේ පාස් වෙයි කියලාද ෆේල් වෙයි කියලාද? නෑ, මෙහෙමයි. ඒ කියන්නේ අධ්‍යාපනය ලබන්න, ඒ කියන්නේ අධ්‍යාපනයෙන් තමයි ජීවිතේට ආලෝකය ලැබෙන්නේ කියන අදහස තාත්තට තිබුණා. හැබැයි එහෙම මේ ලොකු බලපෑමක් කරේ නැහැ. මට කිව්ව විභාගේ පාස් වුණත් ෆේල් වුණත් ඔයා මගේ දුව, ඒක වෙනස් වෙන්නේ නැහැ. මේ හැබැයි ඉතින් විභාගේ පාස් වුණත් ඔයාට හොඳයි කියන එහෙම තමයි තාත්තා කිව්වේ. ඉතින් ඇත්තටම මම විශේෂත්ව පාස් වෙලා තමයි මේ කේකරමන්ති මහාවිද්‍යාලයට ගියේ. ඉතින් ඒ කාලේ ඇත්තටම අපිට මේ අද තියෙන මේ තරංකාරීත්වය තිබුණේ නැහැ. ඉතින් අපි හුඟක් හොඳට පරිසරය ඇසුරු කරමින් බොහොම නිදහසේ සැහැල්ලුවෙන් ඒ අධ්‍යාපන කටයුතු කරගෙන ගියා. ඉතින් දැන් අද මේ තියෙන තරංකාරීත්වය සහ මේ තුළ ළමයා පීඩාවට පත් වෙන හැටි දැක්කාම ඇත්තටම හරි කනගාටුයි. මොකද හැබැයි මේ ක්‍රමය තුළ මේ දෙමව්පියෝ අසරණයි. ඒගොල්ලන්ට වෙන කරන්න දෙයක් නැහැ. මේ දරුවෝ මේ රේසයකට ඇදගෙන යන්න සිද්ධ වෙලා තියෙනවා. ඉතින් ඒක මම හිතන්නේ රාජ්‍යයේ සහ අධ්‍යාපන බලධාරීන් තමයි තත්ත්වය වෙනස් කරන්න ඕනේ. මොකද අපි දෙමව්පියන්ට දොස් කියලා තේරුමක් නැහැ. මේ ළමයිට වද දෙනවා, මේ තුර ළමයි දුක් විඳිනවා කියන එක. මේ ඔබතුමිය ගිය පාසල නේද? ඔව්. ඔව්. අධ්‍යාපනය ගැන අපි කතා කරගෙන හිටියා. ඔව්. ඉතින් මේ මම හිතන්නේ මේ වගේ දේවල් මේ කියන්නේ ජාතික ප්‍රතිපත්තියක් සකස් වෙන්න ඕනි. එහෙම නැතුව මේ අරියට මෙයාට ඇඟිලි දික් කරන එකකින් තේරුමක් නැහැ කියලායි මම හිතන්නේ. ඔව්. දැන් මේ ඔබතුමිය ශිෂ්‍යත්වේ පාස් වෙලා කැකිරාව මහවිද්‍යාලයට ගියා. ඔව්. මධ්‍යම විද්‍යාලයේ? ඔව්, මේ මධ්‍යම විද්‍යාල මුල්මැතිකර මධ්‍යම විද්‍යාලෙන් එකක්. ආ, මධ්‍යම විද්‍යාල කීපයක් ලංකාවේ මැති කරනවානේ. ඔව්. දැන් මේ හැම මධ්‍යම විද්‍යාලයකම හොස්ටල් එකක් තියෙනවා. ඔව්. මේ ලංකාවේ විවිධ පැතිවලින් එන අයට ඒ හොස්ටල් එකේ තමයි ඉන්න වෙන්නේ. දැන් අර මේ හදපු ගමත් වුණත් සේනපුර මහවැලි ගම්මානයේ ඔබතුමී ජීවත් වෙනවා. ඊට පස්සේ කිරියම්මලාගේ ගෙදර ජීවත් වෙනවා. ඊට පස්සේ පාසල් යනවා. තාත්තා තමන් ලියන කියන දේවල් දැකලා අගය කරනවා. ඒවත් අම්බ වෙනවා. ශිෂ්‍යත්වෙත් පාස් වෙනවා. හැබැයි කැකිරාව මධ්‍ය මහාවිද්‍යාලයට ගිහිල්ලා ඉන්න උනේ මේ වාසිකාගාරේ. ඔව්, ඇත්තට මේකත් ජීවිතේ ලොකු අත්දැකීමක්. මොකද මේ මම හුඟක් නිදහසේ ගමේ ඇවිදපු කෙනෙක්. මොකද අර මේ තාත්තගේ ව්‍යාපාරික ඒ හීනයත් එක්ක අම්මගේ ගෙදර දොරේ වැඩත් එක්ක පොඩ මව මගහැරෙන්න ඇති. ඉතින් මට ලොකු නිදහසක් ලැබුණා. ඉතින් එහෙම නිදහසේ ගහක් ගලක් ගානේ ඇවිද ඇවිද හිටපු කෙනෙක් අර විදිහට කොටු වුණා. මේක හරි අපහසුතාවයක් ඇති වුණා. මේ ඉතින් මට මතකයි මම සතියන්තර ගෙදර ආපුවම ඉරිදට මම හැංගෙනවා. මම ආප හොස්ටල් එක යන නිසා. ඒ කියන්නේ සඳුදා දවසට කැමති නැහැ. නෑ, ඉරිදට කැමති නැහැ. යන්න වෙන්නේ නැහැ. ඉරිදට ඔයිරිදට තමයි කියන්නේ. ඉතින් මම එක දවසක් මට මතකයි මම ගෙදර ඇඳක් යට හැංගිලා මුළු ගමෙන් මාව හෙව්වා. මේ මොකද හිතුවේ නැහැ මං ඇඳ යට හැංගිලා ඇති කියලා. ඉතින් ඒ වගේ අඬ අඬ තමයි ගියේ. මේ හැබැයි පස්සේ නිවසික කර ජීවිතේ හුරු වුණා. ඊට පස්සේ එතන කියන්නේ අධ්‍යක්ෂ රාජ්‍යයක් ලැබුවා. මොකද හැමදාම මාව දැනන් හිටියා හොඳට ලියන්න පුළුවන් ළමයෙක් හැටියට. ඉතින් අර ලොකු අක්කලා මට කියලා එයාලගේ ආදර හසුල් ලියව ගන්නවා. එතකොට සමහරුන්ට ඔන ඔන ජීවිත කතාව ලියන්න. ඉතින් ඇත්තටම දැන් එහෙම ලියන්න තරම් ජීවිතයක් නැහැ. ඔව්. කියන්නේ පොඩි වයසක් නේ. ඔව්. ඒ කියන්නේ ශිෂ්‍යත්ව පාස් වෙච්ච කාලේ ජීවිත කතාව ලියන්න. ඒ කියන්නේ මම මා ලව්වා. ඒ කියන්නේ උසස් පෙළ පන්තිවල ඉන්න අක්කලා. ආ, ලියා ගන්න. ඔව්. එයාලා කියනවා ඉතින් මගේ ජීවිත කතාව ලියන්නක් කියලා. එහෙම මට බාර දෙනවා. මම ඉතින් ඒව කරන්නේ මේ මොන ඔය වඩේ එකට කෑම මොන හරි ඒ වගේ දේවල් තමයි මුලින්ම. ජීවිත කතාව ලිව්වට පස්සේ වඩේ එකක් ගෙනත් දෙනවද? මුලින්ම මේ ඒ වගේ දේවල් ගැන ආදර හසුන් එහෙම මේ මට කියලා ගොඩක් එහෙම ලියව ගත්තා. මේ ඉතින් අර මොකද ඔය දැන් ජීවිත කතාව කියද්දී දැන් අද වුණත් මට නිතරම කරන ඉල්ලීමක් තමයි මේ අනේ මගේ ජීවිත කතාව ලියන්න ඕක කියලා පාඨක ඉල්ලනවා. ඉතින් අර හැමෝම හිතනවා මේ තමන්ගේ ජීවිතය හරි සුවිශේෂයි, කියන්නේ කාටවත් ලැබිලා නැති අත්දැකීම් තියෙනවා කියලා. හැබැයි ඉතින් බලපුවම මුගක් කාලවට ඒවා මේ පොදු අත්දැකීම්. මේ ඉතින් නිවාසිකාගාර ජීවිතයේ මේ කියන්නේ අපි හැමතිස්සෙම බඩගින් ඉන්න හිටියේ. ඇයි? කියන්නේ අපට ඒ ලැබෙන කෑම මදි. මදි. ඔව්. ඉතින් ඒ නිසා මේ අර මට ලියන්න පුළුවන් නිසා ඉතින් මම එදා ඉඳලම ලිවීමෙන් කියන්නේ ඒ කාලේ බඩගින නිවා ගන්නත් පුළුවන් වුණා ලිවීම නිසා. හා හා.
ඒකෙන් අවදානේ උතකර ලියන කියන දේවල් වලට යනන්නේ බඩගින්න දෙන්නේ නැහැ ඉඳ අනේ වැඩේ කාලා ඔක කියන්නේ ඒ වගේ දේවල් පොඩි වැඩ විදිහට කරලා දුන්නාම ඔව් එහෙම මේ ලැබෙනවා මේ ඉතින් ඇත්තම මේ කියන්නේ අර කර්මා ප්‍රසිද්ධ වෙලා හිටියා හොඳට ලියන්න පුළුවන් කියලා ඉතින් ඒ හුඟක් අය ආදර සම්බන්ධතා මේ හොඳට යහපත් පාත්‍ය ගන්න පුළුවන් වුණා මගේ ආදර අසුන් නිසා ඔව් දැන් හැමෝටම එහෙම ලියුවට හැමෝම කතා ආදර හසුන් ජීවිත කතා ලියාගත්තට ඒ ලියන ජීවිතය ගැනනේ හැබැයි කියවන්න උනේ ගස් උඩ නැගලා ඔව් මේ මං හිතන්නේ ඒකත් මේ ඒ කාලයට සාපේක්ෂව ඒ කාලේ කිරියම්මල හිතුවා මේ පොත් කියවීමෙන් ගෑල් ළමෙක් නරක් වෙන්න පුළුවන් කියලා ඒ කියන්නේ ඒගොල්ලෝ අර සම්ප්‍රදායික නිසා හිතුවේ හැමතිස්සම කියන්නේ මේ ගෑල් ළමෙක් ඉතම යහපත් වෙන්න ඕනි විනීත වෙන්න ඕනි ගුණගරුක වෙන්න ඕනි ඉතින් මේ නවකතා පොත්වල තියෙන දේවල් උඩට ගත්තොත් මේ ජීවිත වරද්ද ගන්න පුළුවන් කියන එක තමයි එයාලා හිතුවේ ඉතින් මට මතකයි මම අපේ ගෙදර අපේ වත්තේ ලොකු අඹගහක් තිබුණා මේ අඹගහ උඩ නැගලා මම පොත් කියවනවා ඉතින් මේ අඹගහේදී මට හම් වෙනවා වෙනම ලෝකයක් හ්ම් ඒ කියන්නේ මේ මේ අඹ කියන්නේ ගහක අපි බැලු බැලමට ගහක් පේනුණාට ඒ තුල වෙනම ලෝකයක් තියෙනවා ඒ කියන්නේ කුරුල්ලෝ කූඹියා දිමියා පණුවා මේ වගේ කියන්නේ ගහක් නිවහන කරගත්තු ජීවීන් ගොඩාක් ඉන්නවා ඉතින් මට එතකොට මට ලොකු හැඟීමක් ආවා මේ මේ ලෝකය මේ මනුස්ස අපේ විතරක් නෙමෙයි කියන්නේ ලෝකේ අපට මිනිහට හැදුන දෙයක් නෙමෙයි මේ කුරා කූඹියා මේ හැම සතෙක්ම මේ ලෝකේ තුල ඉන්න ඕනේ අපට තියෙන අයිතියම ඔවුන්ටත් ඒ ජීවත් වීමේ අයිතිය තියෙන්න ඕනේ කියන ඒ අදහස හුඟක් ගැඹුරට මට ඒත්තු ගියා ඒ ගසුත් නැගල පොත් කියවීම නිසා හඳන්නට දිනක් ඒ හඳන්නට තැවෙන්නට නැසෙන්නට දිනක් විනාසේ සිහිනයයි දකින්නේ නිද්‍රාව බිහිසුනුය මිනිසුනේ මව්මරාජය පතන දරුවනේ හරිත සලු පිවි ඉරා නිරුවතින් ගත දවා කිරි උතුල ලැම පලා පිදු ජීවය නසා මරණයේ මුව දොරට මේරගෙන යන්නේ පරිසරය ගැන හිතන්නේ නැතුව අපි කොහොමද ජීවිතය ගැන ලියන්නේ ශාන්ති දිසානායක මහත්මිය ගහ උඩ නැගලා කියවද්දී මේ පරිසරය අයිති අපිට නෙමෙයි ගහ නිවහන කරගත්තු කී දෙනෙක් ගහත් එක්ක කොච්චර සම්බන්ධතා ගොඩනගා ගන්නවද කියලා ඇයට දිනුණා ඇයට දැනුණා මේ ශාන්ති දිසානායක මහත්මියත් එක්කනේ අපි මේ කතා කරමින් ඉන්නේ කෘති 30ක් විතර නව කතා 30ක් විතර අපිට ලියලා සම්මාන ලැබලා ඒ නවකතා ඇසුරෙන් ටෙලි නාට්‍ය නිර්මාණය වෙලා ඒ අතරින් චිත්‍රපට නිර්මාණය වෙලා හැබැයි මේ කොතරම් දේට ඇගයීම් ලැබුණත් කොතරම් දේවල් ඇගේ ජීවිතයට ලැබුණත් ඒවා දෝතින් දරන්න ඇය සමීපයට එන්න උත්සාහ කරන්නේ ඇයට සමීප පරිසරයම ඇය ජීවත් වෙන්නේ සේනපුර ජීවිතේ කොළඹ ඉඳලා කිලෝමීටර් 200ක් විතර ඈත සේනපුර ජීවිතයට තමයි අය ආදරය කරන්නේ මම හිතන්නේ මේ නිර්මාණ බිහිවෙන්නේ පරිසරයේ වටපිටාව ඒ අව්‍යාජත්වය ඒ හැම දෙයක්ම ඇයට වටින්නේ නැති. මේ අය ලියපු නවකතාවක් මගේ අතේ තියෙන්නේ වංකගිරිය. මේ වගේ කෘති කීයක් අය ලිව්වද? 30ක් විතර. මම අර කලින් කිව්වා වගේ ටෙලි නාට්‍ය කිහිපයක් නිෂ්පාදනය වුණා. චිත්‍රපට දැනට දෙකක් නිෂ්පාදනය වෙලා තියෙනවා. දැන් මේ දෙබස් කියවද්දී ගෙදරදී තනියෙන් මුමුණනවා. තනියෙන් කියවනවා. ගෙදර හිතුවේ මං හිතන්නේ
මේ ශාන්ති දෝනිට තනිකන් දෝෂයක් දෝ මන්ද කියලවත්ද කොහෙද? ඔව් ඇත්තටම මේ ඒ කියන්නේ පුංචි කාලේ මම කතා නිර්මාණය කරන ගොතනවා. ඉතින් ඊට පස්සේ ඒවා මමම මේ තනියම වට්ටපල්ලියට ගිහිල්ලා ගහක් යට වෙලා ඒ චරිත මමම කියවනවා තනියම. කියන්නේ මට තිබුණා එක එක හඬින් කතා කරන්න පුළුවන් හැකියාව පොඩි කාලේ. ඉතින් මේ කිරියම්ම හුඟක් වෙලාවට බය වෙනවා මේ මට මොකක් හරි මේ ඒ වගේ දෙයක් අද්භූත මොකක් හරි දෙයක් නිසා මෙහෙම වෙනවා කියලා. ඉතින් ඒ වගේ මේ අලකලංචි ඒ කාලෙදි සිද්ධ වුණා මගේ මේ මේ වගේ දේවල් හින්දා. ඉතින් මේ මොකද මං අර හැමතිස්සෙම මේ කියන්නේ මටම වෙන් වෙච්ච මගේම ලෝකයක් හදාගන්න පුංචි කාලේ ඉඳන්ම පුරුදු වෙලා හිටියා. ඉතින් අර ඒ කියන්නේ හුදකලා වෙන්නද කැමති වුණේ? ඔව් ඉතින් දැන් අදත් එහෙමයි. ඒනට ඒකට ඉඩක් ලැබෙන්නේ නැහැ. දැන් නම් කොහොමත් ඒ හුදකලාවට ඉඩක් ලැබෙන්නේ නැතුව ඉන්නේ. ඉඩක් ලැබෙන්නේ නැහැ. අනිත් එක තමයි අර නිවැරදි කරන්න ඕනේ. මොකද මම නව කතාම 30ක් නෙමෙයි ලියලා තියෙන්නේ. ඒ අතරට කෙටි කතා, යෝවුන් නව කතා සහ තීරු ලිපි ඔක්කොම එකතුව නේද? ඔව් දැන් මේ මම දැක්කා මේ කලුකුම්බරීත් රාවේ පත්තරේ පළවෙච්චි තීරු ලිපි සංග්‍රහයක්. ඔව් ඒ වගේ මේ නිර්මාණ අස්වැන්නේ එකතුව 30ක් මේ ඔක්කොම එකතුව නේද? ඔව් නවකතා විතරක් නෙමෙයි. ඔව් දැන් මේ අර ජයසිංහ අංකල් මතක් කරානේ. ඔව් ඒ කියන්නේ මුල් කාලේ ඉස්කෝලේ යනකොටම කියවන්න පුළුවන් කෙනෙක් වෙන්න ප්‍රධානම හේතුවක් උනේ අම්මා තාත්තවත් කිරියම්මවත් නෙමෙයි ජයසිංහ අංකල්. එහෙමද? ඔව් මේ තාත්තත් හැබැයි මේ ඒ කියන්නේ පොත් ප්‍රදර්ශනයකට ගියත් මට පොත් ගෙනත් දෙන්න පුරුදු වෙලා හිටියා. අතම්බාරට. ඉතින් මේ අනිත් එක තමයි කඩේට පත්තරේ ගන්නවානේ. හැමදාම තාත්තා සීලර කඩයක් කරා. ඉතින් මේ පත්තරේ ගන්න නිසා අර කොහොමත් අර පොඩි කාලේ ඉඳන්ම අර ඒ කියන්නේ පත්තර කියවන්න තිබුණ ආසාවයි අර පොත්පත් එකම ජීවත් වුණ නිසා අර මට තිබුණේ මේ කියන්නේ අර පොත් පත්තර එකම ගත වෙච්චි සහ පරිසරයත් එක්ක බැඳිච්ච ජීවිතයක්. ඉතින් අර ඉස්කෝලේ දුන්නත් මට මේ අර මට ආදර සම්බන්ධ ඇති නොවුනේ මං හිතන්නේ ඒ නිසා. අගල මම පොත් ගුල්ලියක් විදිහට අංගඩු ගෑයලා හිටියේ ඉස්කෝලේ. ඔව්. දැන් මේ හෝඩිය පන්තියට එනකොට ශාන්ති දිසානායක මහත්මයට හොඳට කියවන්න පුළුවන්. හැබැයි ඒක කරදරයක් වුණානේ හැමෝම නිතරම ඇවිල්ලා ඔබතුමීට කියලා කියව ගන්න හදනකොට. ඔව්. හැබැයි මේ ලියන්න පුළුවන් කියලා දැනගත්තට පස්සේ ලොකු පන්තිවල අක්කලා ඇවිල්ලා ලියව ගන්න හදද්දි, පිම්හසුන් ලියන්න හදද්දි, ජීවිත කතා ලියන්න හදද්දි ඒවා ඒ තරම් කරදරයක් කියලා දැනෙන්නේ නැතුව ඇති. අඩුතරමේ වැඩේ එකක්වත් හම්බුණානේ. ඔව්. ඔව් ඇත්තටම කියන්නේ පස්සේ මම මේකට හරි ආස වුණා. ඒ කියන්නේ මට නොලිය ඉන්න බැරි තත්ත්වයක් ඇති වුණා. මොකද ලිවීමෙන් ලොකු තෘප්තියක් ලැබුවා. ඉතින් අර කොහොමත් මම කැමති පොතක් කියවගෙන යමක් ලියාගෙන අර පාඩුවේ පැත්තකට වෙලා ඉන්න නිසා මට ඒක මම හිතන්නේ පස්සේ ඒක නිකන් ආශිර්වාදයක් වුණා. ඒකට මම හුඟක් කැමති වුණා. අනිත් එක අර හැම දෙයක් දිහාම වෙනස් විදිහට දැකපු නිසා මං හිතන්නේ මේ ඒ කියන්නේ ඒ විදිහට මම හැඩ ගැහුණා. ඒකෙන් ඉතින් අර කියන්නේ මගේ ඉහිලියන් එක කියන්නේ මම එහෙම සෙල්ලම් කරගෙන ඒව දේවල් නොකර හිටියා කියන එක නෙමෙයි. මේ එහෙම බොහොම සැහැල්ලුවෙන් මොකද මං ක්‍රීඩාත් කරලා තියෙනවා, දුවලා උස පැනලා ඒ වගේ දේවල් වලට සහභාගී වෙලා තියෙනවා. ඉතින් අර හැමදාම ඉතින් මාව අර හංගොඩු ගැහුනේ ලියන්න පුළුවන් සහ පොත් ගුල්ලියක් විදිහට තමයි. ඔව්. මේ මධ්‍යම විද්‍යාලයක් කියලා කියන්නේ ගැහණු පාසලක්වත් පිරිමි පාසලක්වත් නෙමෙයි, මිශ්‍ර පාසලක්නේ. මිශ්‍ර පාසලක්. මේ ඔය මිශ්‍ර පාසලක ඉඳලත් දැන් එතුමියම කියනවා ආදර සම්බන්ධතාවයක්වත් පාසල් ප්‍රේමයක් ඒ කාලේ ඇති නොවෙන්න හේතුව ඇයි පොත් ගුල්ලියක් කියලා යාළුව දැනගෙන හිටපු නිසා කියලා, ඉස්කෝලේ දැනගෙන හිටපු නිසා කියලා. හැබැයි එක පිරිමි ළමයෙකුට නම් ලිව්වා. ඔව් මේ ඒක මම හිතන්නේ අමතක නොවන අත්දැකීම. මොකද අපි පන්ති හිටපු ළමයි මේ ඔහු ඉතාම දක්ෂයි. හැබැයි මේ මොකක් හරි හේතුවකට මොකද මෙයා නිතරම ඉදිරිපත් වෙනවා. හරිම මේ කියන්නේ ගොඩක් ක්‍රියාකාරී. මේ අර සබකෝලේ නැහැ ඉදිරිපත්. මොකද ගමෙන් ආපු ළමයේ. ඉතින් ඒකට මම හිතන්නේ අර ගොඩක් ළමයි කැමතිුනේ නැහැ මෙයාගේ ඉදිරිපත්. මොකද හැමතිස්සෙම ප්‍රශ්න අහන්නේ මෙයා, උත්තර දෙන්නේ මෙයා.
ඉතින් පස්සේ පොඩි ඉරිසියාවකුත් එක්ක මුළු පන්තියම ළමයි මෙයත් එක්ක අමනාප වුණා. ඉතින් ඊට පස්සේ මට හිතුණා මේක හරි අසාධාරණයි කියලා. දැන් මට කතා කරන්නත් බැල්ලා ළමයි කවුරුත් මෙත් එක්ක කතා කරන්නේ නැහැ නේ. ඊට පස්සේ මට දැන් කරන්න දෙයක්වත් නැ මේක මගේ හිතට හරි දුකක්. මේ දැන් මේ ළමයා දවසින් දවස මේ අර අධ්‍යාපනික මට්ටමින් පල්ලයට වැටෙන්න ගත්තා. මොකද දැන් මුළු පන්තියම මෙයා වර්ජනය කරද්දි ඒ අසරණ වෙනවනේ. ඊට පස්සේ මම එයාට දිග ලියුමක් ලිව්වා. ගැනි මගේ ජීවිතේ මම පිරිමි ළමයෙකුට ලියපු පළවෙනිම ලියුම මම ලිව්වා මේ මේ දේවල් මේ එහෙම හිතර ගන්න එපා. ඔයා මේක ශක්තියක් කරගන්න මේ මේවා තාවකාලිකයි. මේ හැම දෙයක්ම හරියයි. මේ මේගොල්ලෝ තරහ වුණාට මම තරහ නැහැ. මේ ඒගොල්ලොත් මේවා අමතක වෙයි ඒගොල්ලන්ටත් පස්සේ කාලෙක අධ්‍යාපනික කටයුතු දිගටම කරගෙන යන්න කියලා. ඉතින් ඇත්තටම මේ ඒ ලියුම නිසා ඒක දෙන්නත් ලොකු දුකක් වින්දා. මොකද හොරෙන් දෙන්න ඕනි. අනිත් එක දැන් ගෑන් ළමයේ පිරිමි ළමයෙකුට ලියුමක් දෙනවා කියන එක දැන් පිරිමි ළමයේ ගෑන් ළමයෙකුට ලියුම් දෙන්නේ ඒ කාලේ. ඉතින් ගෑන් ළමයේ පිරිමි ළමයෙකුට ලියුමක් දෙනවා කියන එක ඒක ලොකු දෙයක්. ගෑන් ලොකු විප්ලවයක්. ඉතින් ඒක හරි බොහොම බයෙන් බොහොම අමාරුවෙන් තමයි කරේ. හැබැයි ඒකෙන් ඒ ළමයා මේ වෙනස් වුණා. එයා ඊට පස්සේ ආපහු අධ්‍යාපනික කටයුතු හොඳට කරගෙන පස්සේ කාලෙක එයා ඉංජිනේරුවෙක් වුණා. ඉතින් ඊට පස්සේ ඒ කියන්නේ තාමත් අපේ මිත්‍රත්වයේ තියෙනවා. ඉතින් ඒක ලොකු සතුටක් සාමතක නොවන සිද්ධවීමක්. ඔව්. ශාන්ති සනායක මහත්මිය දැන් මේ ජීවිතේ තමන්ගේ ආසාවක් එක්ක ගිහිල්ලා හරි තමන්ගේ කැමති දෙයක් කරලා හරි ජීවිතේ තමන් යන පැත්තෙන් ලොකු සාර්ථකත්වයක් ජීවිතේ ලබා ගන්නවානේ. දැන් ඔබතුමියට ලියන්න කියන්න තිබුණ හැකියාවෙන් ඔබ ලොකු සාර්ථකත්වයක් ලබා ගත්තා. මුළු රටක් ශාන්ති දිසානායක කියන නමත් දැනගත්තා. එහෙම එක පැත්තකින් ජීවිතේ සාර්ථක වෙද්දී ජීවිතේ සමහර පැති ගොඩක් පැති තමන්ට අතහැරෙනවා කියලා හිතෙනවද? එහෙම දැනෙනවද ඔබතුමියට? මෙහෙම ඒක අපි මම හිතන්නේ අපි ඒක සම්වර කරගන්න ඕනේ. ඉතින් දැන් දැන් මම ඇත්තටම ගොවි ජනපදයක කෙනෙක් විදිහට සහ ගෘහණියක් අම්ම කෙනෙක් විදිහට මේ එකපාරට මම දැන් පත්තරේක දැන්වීමක් දැකලානේ මම විජයවර්ධන තරංගීතේ වරමල්ලත් පිළිපත ඇරියේ. දැන් ඊට කලින් මම අර දිගටම ලිව්වත් මම දැනන් හිටියේ නෑ මේ මේවට මොනවද කරන්න කියන එක. දැන් ඒවල ආච්චු පෙට්ටි පුරවගෙන හිටියා ලියන ඒවා. ඊට පස්සේ පත්තරවලට ඇරියා. පත්තරවලට යවද්දිත් කියන්නේ මම හිතුවා මේ කොළඹ පත්තර කන්තරු කිසි කෙනෙක් අඳුරන්නේ මේ හැරියට පළවෙනි එකන්නේ. එහෙම අදහසක් තිබුණා අප තුළ. ඉතින් ඊට පස්සේ මේ අර පස්සේ ලියන ඒවක් තියාගන්න තැනක් නැති හින්දා අර කඩේට පත්තරෙත් ගන්න නිසා පත්තරවල දැරියාම මේ දේවල් නොකඩවා පළවෙන්න පටන් ගත්තා. එතකොට මට හිතුණා මේ මම අර හිතාගෙන හිට පිළි වැරදි මේ නිර්මාණය හොඳනම් මේ හිතවත්කමක් ඇඳුම් කමක් නැතුව මේව පළ වෙනවා කියන එක. ඊට පස්සේ අර තරඟවලට උද්දෘමන්ත කලා උල්ලට ලිව්වා ජයග්‍රහණය කරා. ඉතින් මේ දැන් ඊට පස්සේ දැන් මට මම ලේඛිකාවක් විදියට රටේම අවධානය ලැබුණට කියන්නේ මට එතනින් ඒ හැල්මේ ගමනක් යන්න තිබුණා. يعني අනික් හැමදේම අතහැරලා හැබැයි මම හිතුවේ හැමතිස්සෙම මේ කියන්නේ පවුල සහ දරුවෝ ඒක තමයි ප්‍රධානම වෙන්න ඕනි. ලිවීම සහ අනිත් දේවල් දෙවෙනි තැනට වැටෙන්න ඕනි කියන අදහසත් මම හිතියේ. ඉතින් එහෙම වුණාම මම හිතනවා මේ එහෙම අහිමි වෙන්න ඉඩ කඩක් නැහැ. එහෙම දෙම සම්බර කරගෙන යන්න පුළුවන් කියලා. ඔබතුමියත් ඒක එහෙම කරගත්තා. සම්බර කරගත්තා. ඔව් කියන්නේ මේ මම හැමතිස්සෙම කියන්නේ ළමයිට ගෙදරට තමයි මුල් තැන දුන්නේ. අනිත් එක ලේඛිකාවක් කියන ඒ අදහස මම හිතන්නේ ගෙදරදී මටවත් ඒ ගමේ අයටවත් ගෙදර අයටවත් ඒක එහෙම දැනෙන දෙයක් නෙමෙයි. අනිත් වැඩ කරන අතරේනේ ඒවත් කරන්නේ. ඔව්. ඔව්. දැන් මේ ඔබතුමියගේ පවුලේ 4 දෙනෙක්නේ. ඔව්. ඔබතුමිය වැඩිමලා. ඔව්. ඊට පස්සේ මල්ලි හම්බ වෙන්නේ. ඔව්. මල්ලි හම්බ වුණාට පස්සේ කලින් ගෙදර එක්කෙනයි දැන් දෙන්නයි. ඔව්. ආදරේ බෙදෙනවද? මෙහෙමයි දැන් ඇත්තටම දැන් අම්මගේ ඔඩොක්කේ ඉඳලා මාව වැටුනේ. හැබැයි සෝබා දැන් අම්මගේ ඔඩොක්කොට. ආ. ඉතින් පරිසරයට මාව වැටුනේ. ඒක මට හොඳක් වුණා. ඔව්. මට හොඳක් වුණා එකෙන්. හැබැයි හුඟක් කාලවට මේ අපි නොදැනුවත්වම අපි ඇති වෙන දෙයක් තමයි. මොකද වැඩිමලා ලොකු අවධානයක් ආදරයක් ලබා ගන්නවනේ. ඊට පස්සේ ඒක ඇත්තටම අහිමි වෙනවා දෙවෙනි ළමයා එනකොට. මොකද අර අම්මගේ මුළු කාලයම අවධානයම යොමු වෙනවා. ඉතින් ඒක ස්වභාවිකයි. මේ එතන ඉතින් අපිට ගොඩාක් පරිස්සමට වැඩ කරන්න වෙනවා. දැන් අපි බබිය බලන්න ගියත් අපි අර බබාට වෙන දෙයක් ගෙනියන්නේ. ඔව්.
දැන් මම බබේ බලන්න යද්දී ඇත්තටම අර ලොකු ළමයටත් මොන හරි දෙයක් ගෙනියන්න මම පුරුදුලා ඉන්නවා. මොකද එයාට ඒක හරි දුකක්. දැන් මේ ජීවිත අත්දැකීම දෙයකට හේතුවක් උනේ. ඔව් මං හිතන්නේ ඒක හුඟක් අයට වෙන දෙයක්. ඒ කියන්නේ ඒක මේ කවුරුත් හිතාමතා කරන දෙයක් නෙමෙයි අම්මලා. මේ ඒක ස්වභාවික වෙන දෙයක්. ඉතින් අපි ඒක අර හොඳට අපි ඒක කියන්නේ ඔළුවේ තියාගත්තොත් මේ දේවල් නිසා පුංචි හදවතක් පීඩාවට පත් වෙනවා කියන එක ඒක වළක්ව ගන්න පුළුවන්. ඔව්. දැන් මේ අර ඔබතුමේ කිව්වාගේ මේ ජීවිතේ කෙටි කාලවල වලදී ඔබ සාමාන්‍ය දරුවෙක් නොකරන දේවල් ඔබ කරානේ. මේ දැන් ඉන්දිරා ගාන්ධි නැති වෙනකොට ඔබේ වයස අවුරුදු 10ක් විතර 12ක් 10ක් 12ක් විතර. ඒ කාලේ ඒ ප්‍රවෘත්ති අහලා ඔබතුමියට ඇඬෙනවා. ඔව් මම හොඳටම ඇඬුවා. ඔව් මට මතකයි තාත්තා ගොඩාක් වැඩ කඩේ ඒ ඔක්කොම වැඩ දාලා වෙලම මාව සැනසුවා. තාත්තා කිව්වා පුතේ මේ ඒක දේශපාලන ඝාතනයක්. මොකද තාත්තත් ඒ වගේම අඬලා තිබුණා බණ්ඩාරනායක මහත්තයා ඝාතනය කරපු නිසා. ඉතින් මට කියන්නේ මගේ වයසේදී ගමක ගෑන් ළමෙක් මේ කියන්නේ අසල්වැසි රටේ මේ දේශපාලන නායකත්වයක ඒ ඝාතනයකදී අඬන්න හේතුනේ. මොකද මට පොඩි කාලේ ඉඳලා මේ දේශපාලනය බලපෑවා. සමම් පොත් කියුවා. මම බෂාම්ගේ අසිරිමත් ඉන්දියාව මුගක් පුංචි කාලේ කියුවේ. අවුරුදු කීයද විතරද? කියන්නේ ওই අවුරුදු 10 දි විතර තමයි. අසිරිමත් ඉන්දියාව අවුරුදු 10 දි ඔබතුම කියවලා තිබුණා. ඔව් කියන්නේ පුස්තකාලෙ තිබ්බ හැම පොතක් මම කියවනවා. මම උදේට ගන්න පොත හවසට ගිහින් මාරු කරන් එනවා. මේ ඉතින් ඒ අර පොත් පිස්සුවක් තිබුණා. මේ ඊට පස්සේ අර ඉන්දිරා ගාන්ධි නිරුතුමයි උපලියුම් ඒක ඒ පොත කියෙව්වා. ඉතින් ඒවත් එක්ක අර මට ඉන්දිරා ගාන්ධි හරි තලින්මට දැනලා තිබුණා. ඉතින් මං හරි හරියට යට ආස වුණා ප්‍රිය කළා. ඉතින් අර යා මේ විදිහට මරපුවාම මේච්ච විදිහට මේ ඒකට පසුබි වෙච්ච ඒවා මම ඒ කාලේ එහෙම ගොඩක් දරන් හිටියේ නැහැ. මේ ඒ වුණාට මට ඒක උහුලා ගන්න බැරි වුණා. ඉතින් තාත්තමාව මේ සැනසුව මට තාම මතකයි. ඒ කියන්නේ දේශපාලන ඝාතන සිද්ධ වෙනවා ඉදත් වුණා හිටත් වෙනවා අදත් වෙනවා ඒක ලෝක ස්වභාවය. ඉතින් එහෙම කියන්නේ මිනිහෙකුට මිනිහෙක් මරන්න බෑ කියන එක තමයි මට හිතුනේ. මොනම හේතුවක් හින්දවත් ජීවිතයක් උදුරගෙන තව කෙනෙකුට බෑ නේද කියන එක. ඉතින් මේ ඒ වුණාට දැන් ඒක දැන් අදරත් ලෝක සිද්ධ වෙනකොට මේ ලොකු දුකක් ඇති වෙනවා. මොකද මේක ගොඩක් සුන්දරයි. දැන් මේ පෘථිවිය කියන්නේ අපි නිල් ග්‍රහය කියලා කියන්නේ ඒ තරම් පෘථිවිය හරිම සෞභාග්‍යමත් සහ බොහොම සුන්දරයි. වුණාට අපි මිනිස්සු මේ අනකොටා ගන්න එක මේ මේ දේවල් තාමත් කියන්නේ තාම සිද්ධ වෙනවා. ඉතින් ඒවා සිද්ධ නොවිය යුතු දේවල් කියලා තමයි මම හැමදාම හිතන්නේ. ඔව්. ජීවිතේට අත්දැකීම් එකතු කරගන්න එකට වයසක් නැහැ, කාලයක් නැහැ. මොන කාලෙ වුණත් ඒ අත්දැකීම් එකතු කර ඒක තමයි පෞද්ගලිකව ලැබෙන අත්දැකීම් වෙන්න පුළුවන්. කොහෙන් හරි උකහා ගන්න අත්දැකීමක් වෙන්න පුළුවන්. ජීවිතේට කොච්චර දේවල් බලපානවද, වටිනවද? මම හිතන්නේ ඔබට වැඩගත් බොහෝ දේ මේ ජීවිතය ඇතුලෙන් අරගන්න පුළුවන් කියලා අපිට විශ්වාසයි. අම්මට, ඒ කියන්නේ ඔබ අම්මගෙන් සබාදහම් අම්මගේ තුරුලට වැටෙනවා. හැබැයි ඒත් එක්කම මේ කිරියම්මත් ඒ තරම් ඔබේ ජීවිතයට බලපෑවනේ. අර කිරියම්මත් එක්ක බුල්නෑවේ චිත්‍රපටි බලන්න ගිය අතීතෙත් අපි මතක් කරමුද? ඔව් ඇත්තටම මේ දැන් අද මන් දකින්න අද වෙනකොට අර කියන්නේ ආගමික උන්මාදයක් තියෙනවා. දැන් කියන්නේ හුඟක් වයසට යන කලින් මැදිවාසී ඉඳන්ම මේ ආගමට නැඹුරු වෙලා එහෙම අර ජීවිතය දැන් ජීවිතය කියන්නේ මම හැමතිස්සෙම හිතන්නේ අභියෝගය සහ මේ තෑග්ගක් බොහොම වටිනා. ඉතින් අපි ඒක පරිස්සමෙන් පරිහරණය කරන්න ඕන නිසා ආදරය කරන්න ඕනි කියලා මම හිතනවා. ඉතින් කිරියම්ම තමයි මට තිබිච්ච හොඳම ජීවමාන උදාහරණය. සමගේ වීරයා තාත්තා තමයි පළවෙනි වීරයා, ඊළඟට කිරියම්ම. ඉතින් මේ කිරියම්ම හරි සැහැල්ලුවෙන් බොහොම සරලව ඒත් එක්ක මේගොල්ලන් තිබුණා බොහොම හාස්‍යමය මේ රටාවක්. ඒ කියන්නේ හාස්‍යයට හරි ප්‍රියයි. නිතරම හිනා වෙලා විහිළු තාලුවෙන් ඉන්නේ. ඉතින් මේ විනෝදෙන් හරි කැමති. ඉතින් අපි දෙන්න දවසක් චිත්‍රපටි බාණ්ඩ යන්න එක බස් එකයි තියෙන්නේ. බස් එක වැරදුනා. ඉතින් අපි පයින්ම බොල්නැවට ගිහින් චිත්‍රපටිය බැලුවා. ඉතින් සමහරට මගදී හම්බෙන කිරියම්මගේ යාළුව අහනවා මේ කොහෙද යන්නේ. ඉතින් චිත්‍රපටිය බාණ්ඩ යනවා කිව්වම හැමෝටම හරි පුදුමයි. අනේ මේ බණක් භාවනාවක් කරගෙන ඉන්න ඕනි වයසේ මොන චිත්‍රපටිද කියලා. ඉතින් කිරියම් බයිනවා. මේ සංසාරේ දුකයි කියලා ඒක ඉල්ලලා ඉඳලා හරියන්නේ මේ අපි ටික කාලයක් ජීවත් වෙන්නේ ඒ කාලෙදී අපි විනෝද වෙලා සතුටින් ඉන්න ඕනි කියන ඒක මට අර මම පුංචි වුණාට ඒක මට ලොකු තදින් මේ කාවැද්දුනා. ඒ කිරියම්මගේ
ඒ ජීවන රටාව මරලොකු බලපෑමක් කරා. ඔව්. දැන් මේ ඔය අතරේ ඔබතුමිය හොස්ටල් එකෙන් බෝඩිමට යනවනේ. ඔව්. ඒ ඒ යාමත් ජීවිතේට ලොකු බලපෑමක් ඇති කරාද? කොහොමද ඒ වෙනස? ඔව්, ඒක ජීවිතාන්තය දක්වා බලපෑමක් ඇති කරානේ. ඔව්. මොකද මේ ඒ ආච්චිම බලන්න මුණුබුරාව. ඔව්. ඉතින් ඒ මුණුබුරා එක තමයි මගේ ආදර සම්බන්ධයක් තිබුණේ. ඊට පස්සේ මේ කියන්නේ ඒක විවාහයකින්ම කෙලවර වුණා. ඔව්. ඒ කියන්නේ අම්මලා තාත්තලා ඒ කාලේ එකපයින්ම කැමති වුණාද ඒකට? නෑ, විරුද්ධ වුණා. මොකද අම්මලාට තාත්තලාට ඔරුණි මට කියන හුඟක් ඉහළට උගන්වන්නද. හ්ම්. මේ ඒ නිසා තමයි ඒගොල්ලෝ විරුද්ධ උනේ. අනිත් එක මම හිතන්නේ දැන් ඒ කාලේම ආදර සම්බන්ධතා අනුමත කරපු කාලෙකුත් නෙමෙයි. ඔව්. දැන් මේ මේ කසාද බැඳලත් ඔබතුමිය පොත් ලිව්වේ හොරෙන් හොරෙන්. මෙහෙමයි දැන් මම හිතුවා, දැන් හැමදාම මම හිතුවා අපි පරිසරයේ ඉන්නේ කයි වෙහෙසා වැඩ කරන අය. ඔව්. අවුවේ, ඒ කියන්නේ අවුවේ පිච්චෙනවා කියන එක ඒක මේ මම හිතන්නේ මේ මේ ඒක තේරුම් ගන්න හරි අමාරුයි. ඒක විඳින්න මොනි දෙයක්. ඒ තරම් මේ තද්දබල දරුණු අවුවකින් තමයි පිලිසෙන්නේ. ඉතින් මේ මට හිතුනේ මම කාමරයක් ඇතුලේ මේ සෙක්‍රටරි වෙලා ලියන එක ඒක කියන්නේ එච්චර මේක මේ හොඳ දෙයක් නෙමෙයි කියන පොඩි වර්ධකාරී හැඟීමක් මට තිබුණා. සහ මේ දැන් සැමියා මේක මොන විදිහට බාරගනීද මේ එහෙම මට මුකුත් විරුද්ධව කියලා නැහැ. ඒ වුණාට මම හිතුවා මේ මේක මේ කියන්නේ එලිපිට කරන්න හොඳ නැහැ. ඒ මේ කියන්නේ මට හැමදාම අර වර්ධකාරී හැඟීම තිබුණානේ. දැන් මගේ ගම්මුත් එක්ක ගත්තාමත් කියන්නේ ගම්මු අවු ඉන්නකොට මම ඇතුලේ ඉඳගෙන මේ මෙව ලියනවා කියන එක ඒක තරම් ගැළපෙන්නේ නැහැ කියන අදහසක් මට තිබුණා. ඒ ජීවන සහකරු අදත් ඇයත් එක්ක කොහේ ගියත් එකට. දැන් අද දවසෙත් ඔහුත් මේ වැඩසටහනට ඔබ එන ගමනේදී එකතු වෙලා ඇවිත් ඉන්නේ. දැන් මේ පුංචි කාලේ පොත් ලියන්න පටන් අරගෙන පොත් ලියලා සම්මාන ලැබලා ශාන්ති දිසානායක කියලා කෙනෙක්ව රට අඳුරගත්තනේ. හැබැයි ඔබ හොයාගෙන යන්න වුණා සේනපුරට නේද? ඔබේ පොත් වලින් ඊට එහා නිර්මාණ කරන්න, ටෙලිනාට්‍ය කරන්න අධ්‍යක්ෂවරු ඔබ හොයාගෙන ආවා. මේ ඒ වගේම මේ පොත් පළ කරන්න පොත් ප්‍රකාශකයනුත් හොයාගෙන ආවා. ඒ අතරේ ඔබ තෝරගත්තේ සරසවි ප්‍රකාශකයන්ව නේද? ඔව්, මෙහෙමයි. ඒක එතනටම මම එකතු කරන්නම් අර මේ සරසවි ප්‍රකාශකයෝ පොත මුද්‍රණය කරලා ප්‍රූෆ් බලන්න එන්න කිව්වට පස්සේ මොකද්ද උනේ කියලාත් අපි එතනදීම මතක් කරමු. ඔව්, මොකද මේ ඇතුළම අර විජයවර්ධන සම්මාන ලැබුණාට පස්සේ මේ ඒක ලංකාවේ කීර්තිමත් සම්මානයක්. හරි කනගාටු. ඒක අද වෙනකොට ඒ මේ සම්මාන වල මේ නතර වෙලා තියෙනවා. මොකද අත්පිරපතර දුන්නේ කතරුගේ නම නැහැ. ඉතින් මේ ඒ වෙලාවේදී මේක හැම ගොඩක් ප්‍රකාශකෝ ඉල්ලුවා. වරමල් නේද? වරමල් අත්පිරපත. ඉතින් අපි ඇත්තටම කවුරුත්ම දැනන් හිටියේ නැහැ. හැබැයි තාත්තගේ ඇසුරක් තිබුණා කිත්තිරිණි මචාන්ත මාත්‍යත් එක්ක. ඉතින් ඔහු මම ලැබුම් ගෞරවයෙන් සිහිපත් කරනවා. ඉතින් තාත්තට ඔහු තම උපදෙස් දීලා තිබුණේ සරසවි ප්‍රකාශකෝට මේක බාර දෙන්න කියලා. ඊට පස්සේ මේක ප්‍රූප් මේ කෙනත් පිරපත අපි යවලා මේ ප්‍රූප් ගෙනියන්න එනවද නැත්නම් ඒ වන්නද කිව්වම අපි දන්නේ නැහැ මොකද්ද මේ ප්‍රූප් කියන්නේ කියලා. ඉතින් මේ ඊට පස්සේ තාත්තා මේ බිස්කට් ඒජන්සි එකකට මුනිසා තාත්තා ලොරි තිබුණා. තාත්තා හව ලොරියක් ඉවන්නද කියලා. ඉතින් ඒක කියවන්නේ ප්‍රූප් බලන්න යන්න. ඒක ගෙන්න ගන්න. ගෙන්න ගන්න. ඔව්. ඉතින් මේ ඒක කියන්නේ ලොකු දෙයක් කියලා අපි හිතුවේ. මොකක් හරි. ඉතින් මේ ඒක කියන්නේ කවදාත් අමතක නොවන දෙයක්. ඊට පස්සේ දිගින් දිගට අවුරුදු 20ක් විතර මම සරසවි ප්‍රකාශකවත් එක තම මගේ පොත් මේ ඔවුන් තම මුද්‍රණය කරන්නේ සහ ප්‍රකාශයටපත් කරන්නේ. ඔව්. අර මේ ඔබ කිව්වනේ මේ පුස්තකාලේ තියෙන එක පොතක් නෑර කියවුව කියලා. ඔව්. මේ මේ පුංචි කාලේ ඉඳලම දැන් ඒ කාලේ ඔබ කැමති ලේඛිකාවෝ ඉන්නේ නැති. ඒ හැම පොතක්ම ඔබ අරගෙන කියවනවා. ඔබ හිතුවද කවදා හරි ඔබ පොත් කියවපු පුස්තකාලේ ඔබේ පොතකුත් තැන්පත් වෙලා තියෙයි කියලා? නෑ, මං කවදාවත් හිතුවේ නෑ. මොකද මේ මගේ ප්‍රියතම ලේක ලේකාව හිටියා සුනිත රාජකරුණානායක සයිමන් නාවගත්තේගම. සහ මේ කියන්නේ හැමෝගෙම පොත් මම කියෙව්වා. ඉතින් මේ ලොකු වින්දනයක් සහ අවබෝධයක් ලැබුවා. හැබැයි කවදාවත් උද පුස්තකාලේ යන පාරත් ගස් වලින් දෙපැත්ත ලොකු ගස් තියෙන බොහොම නිෂ්කලංක පරිසරයක අපේ මේ කටියව යහ යහ මහජන පුස්තකාලේ පිටලා තියෙන්නේ. ඉතින් මේ පුස්තකාලේ යද්දි මට
හැම දාමත් දැනුනේ මම මේ කියන්නේ නිදානයක් තියෙන මේ අර අබිරහස් ගුහාවකට ගුහාවක දොරකඩ ඉන්නා වගේ හැඟීමක් තමයි මට දැනුනේ. ඒ කියන්නේ බොහොම මේ කියන්නේ ඒක කියන්නේ බොහොම කැළඹිලි සහගත සහ මේ ලොමු දෙහැ ගැන්වෙන කියන්නේ අපි ඒ වගේ මේ හැඟීමක් ඇති වුණා. මොකද මේ අර ඒ පොත්පත්වල කියන්නේ අකුරු විතරක් නෙමෙයිනේ මට චරිත නොඑක අනිත් එක මම රුසියන් පොත් හරියට කියවුවා රුසියන් පරිවර්තන. ඉතින් මේ ඒ වගේ ගොඩාක් මට එක එක රටවල් වල එක එක චරිත ඒ පොත් රාක් වලින් මට මුණ ගැහෙනවා. ඉතින් මේක මේ අර මේ අර විස්මලාන්තයට කියපු ඇලිස් වගේ එහෙම නැත්නම් අර අලිබබා සහුරු ඇතුළේ අර නිදානයක් හම්බුනේ අලිබබාට ඒ ගල් ගුහා වැතුරට ගියා වගේ ඒ වගේ ලොකු හැඟීමක් ඇති වුණා. ඉතින් මම කවදාවත් හිතුවේ නැහැ මගේ පොතක් මේ පොත් රාක්කේ පුස්තකාලේ පොත් රාක්කේ තියෙයි කියලා මම හිතුවේ නැහැ. තව මේ හොඳ කතාවක් මතක් වුණා. දැන් ඔබතුමිය ඉන්න ප්‍රදේශයට කොහේ හිටියත් හොයාගෙන එන්න වෙනවානේ ඔබතුමිය ගේ හොයාගෙන එන්න ඕන. ප්‍රකාශකයෝ ආවා වගේම මේ ටෙලි නාට්‍යයක් කරන්නත් ඔබතුමිය හොයාගෙන අධ්‍යක්ෂවරයෙක් ඔබේ ගමට එනවානේ. ඇවිල්ලා මේ ශාන්ති දිසානායකගේ ගේ කොයිකද කියලා හොය හොය එන්නේ. එතකොට මිදුලේ සෙල්ලම් කර කර ඉඳපු පුතාලගෙන් අහලා තිබුණා පොත් ලියන ශාන්ති ඉන්නවද කියලා. ඔව්. මොකද්ද පුතා දීලා තිබුණ උත්තරේ? ඔව් ඇත්තටම මේ මොකද ඒගොල්ලෝ දැකලා තිබුණේ නැහැ මම පොත් ලියනවා. එයාලා පොඩි කාලේ මේ මම එයාලා නිින්ද ගියාට පස්සේ ලියන්නේ. දවල්ට එහෙම ලියන්න වෙලාවක් නැහැ. ඉතින් මේ අර එහෙම හම්බ මේ එයාලා කියලා තිබුණේ දැන් මෙහි ඉන්නේ බත්තු වෙන ශාන්ති කියලා. ඒගොල්ලෝ දැකලා තිබුණේ පොත් ලියන ශාන්ති නෙමෙයි බත්තු වෙන ශාන්ති. බත්තු වෙන ශාන්ති. මොකද ඒගොල්ලෝ දැකලා තිබුණේ මම උයන එක විතරයි. ඔව්. මේ මෑතක තමයි මම ලියනවා ඒගොල්ලෝ දකින්නේ. අර අත්පිටපත් අරගෙට මේ වරාමල් ලැබෙන කාලේ ඉඳලා තැපැල් කන්තරුවට ගිහිල්ලා ඒක තැපෑලට දාලා එහෙ ඉඳලා මෙහෙට එවලා ඒකනේ සාමාන්‍යයෙන් පාවිච්චි කරපු ක්‍රමෙ. දැන් සෑහෙන කාලයක් දශක 3ක් විතර ගත වෙලානේ ඔය වැඩේ පටන් අර තාමත් එහෙමමද? කියන්නේ අවුරුදු 20ක් වෙනවා. 20ක් විතර. ඔව්. දැන් මට මතකයි වරාමල් අත්පිටපතත් මම තැපැල් කන්තරුවට ගිහිල්ලා මං එනකොට නම දාලා තිබුණෙත් නැහැ. ඉතින් මට අර කිරියත්ත කියපු කතාව මතක් වුණා මේ අර වරාපඳුරු කප කප අපි ආවේ ගෙදරට කියන එක. ඒ නිසා මට හිතුණා කොහොමත් අන්තර්ගතයට හරියනවා වරාමල් කියන නම කියලා. අනිත් එක මේක ලියද්දිත් මට තුන්වෙනි පුතා හම්බ වෙන්න හිටියේ. මම හුඟක් වෙලාවට මේ බාගය ඇලියල මම පැත්තකින් තිබ්බා. මොකද පොඩි ළමයි දෙන්නෙකුත් ගෙදර වැඩත් සහ අර ගැබිණි සමයේ අපහසුතාවත් එක්ක මට මේක කරන්නම බෑ කියලා හිතුණා. ඒුණාට මට ඒ කතාව මගේ හිතේ තිබුණ නිසා ඒකත් අර දරුවෙක් ලැබෙන්න ඉන්නා වගේ හැඟීමක්. අර දරුවා ප්‍රසූත කරනකම් කරාට පස්සේ නම් අම්මට ඒ සහනයක් ලැබෙන්නේ. ඒ වගේ මේ කතාව අර කියන්නේ ඒක මේ කොළ මතර ගන්නකම් ඒක හරි වේදනාවක්. ඉතින් ඒ නිසා මම ආපහු ලියලා තමයි අර මොකද යා නියමිත දිනයට කලින් මේක තැපල් කරන්න ඕනේ. ඉතින් මේ බොහොම අපහසුයෙන් තමයි ඒක සම්පූර්ණ කරලා මම මේ විදිහට තැපල් කරේ. ඉතින් තාමත් අවුරුදු 20කට පස්සෙත් මම තැපල් කන්තෝරුවෙන් තමයි මගේ අත්පිටපත් කොළඹට යවන්නේ. සා තාමත් මම අතින් ලියන්නේ. අද වෙනකොට ගොඩක් අය ලියන්නේ මේ අතින් නෙමෙයි කම්පියුටරෙන්. මම තාමත් අතින් පොත් ලියන්නේ. සා තැපැල්ෙන් තමයි කොළඹට යවන්නේ. ඔව්. අපේ රටේ සම්මානනීය ලේඛිකාවක් එක්ක අපි කතා කරේ. විද්‍යෝදය සම්මාන, ගොඩකේ සම්මාන, මේ ආදී වශයෙන් සම්මාන රාශියක්, ස්වර්ණ පුස්තක නිර්දේශයන්, මේ සියල්ල සමග පොත් 30ක් විතර රචනා කරපු ලේඛිකාවක් ශාන්ති දිසානායක ලේඛිකාව සමග අද දවසේ ඇගේ ජීවිතයට එබිලා ඇගේ ජීවිතයේ බොහොම වටින අත්දැකීම් රාශියක් උකහා ගත්තේ. ඇය ඊයේ රාත්‍රියේ සේනපුරින් පිටත් වෙලා අද ඔබට කතා කරන්න අපිත් එක්ක මේ ජීවිතය බෙදා ගන්නාව. දැන් මේ මැදිරියෙන් නික්මිලා ආයෙමත් පෙරලා ඒ ගමනටම ඇය සූදානම් වෙන්නේ. හැබැයි කොහේ හිටියත් ඇය ඒ ජීවන අත්දැකීම් සහ ඒ වටපිට පරිසරය අපිට ලියලා අපිට කියවන්න ජීවිතයට යමක් එක්කාසු කරනවා. ඒ ගමනට තවත් ධෛර්ය ශක්තිය ඔබතුමියට ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරන අතරේ මේ සොඳුරු ජීවිතේ තව බෙදා ගන්න තිබුණා නම් කොච්චර හොඳයිද කියලා යටිහිතින් හිතෙද්දිත් ආයිබෝන් කියලා ඔබතුමියට සමුදෙනවා. ශාන්ති සනායක මහත්මිය ආයිබෝන් ඔබතුමියට.